දැකදී මෙරටට ගෙන්නුම් ලැබූ පොල් තෙල් බහලුම් තුල පිළිකාකාරක අඩංගු බවට මහත් ආందోලනයක් ඇති වූ අතර මේ වන විට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කර ඇති අනුකූලතා තක්සේරු මගින් පොල් තෙල් බහලුම් 13ක ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු වී ඇති බව අනාවරණය වී තිබේ. මෙම පිළිකාකාරකයේ අඩංගු බවට අනාවරණය වූ පිරිපහදු නොකළ පොල් තෙල් ක්‍රූඩ් Coconut oil, Velanda Polata Nikut Nokala Bavata Rajevisin Sadhan Kalada, Danata Velanda Polayati Poltel Nishpadanala Pilika Karaka Adang Bavata Varta Palaviti. Eminma Dankotu Pradesh, Aflatoxin Pilika Karaka Adang Bavata Sakasai the Poltel, Bowser the Hamui at the other. Eva Mevanavita Parikshna Sadha Yamukarati. මෙම අනාවරණය සෞඛ්‍යංශ මගින් සිදු කරන තෙක් මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් හා අනෙකුත් ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය පිළිබඳ කිසිදු හෙළිකිරීමක් අදාළ අංශ මගින් මීට පෙර සිදු කර නැහැ. මෙම තත්ත්වය යටතේ රජය මගින් සුරක්ෂිත කළ යුතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති අතර ජාවාරම්කාර වෙළඳුන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත අසරණ ජනතාව අනතුරේ හෙළා ඇති බව පැහැදිලිව පෙනී යනවා. ඒ අනුව ඇෆ්ලොටොක්සින් අඩංගු මෙම පිරිපහදු නොකළ පොල් තෙල් අලෙවිය වැළැක්වීමට කටයුතු යෙදීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු විය යුතුව තිබේ. වාර්ෂිකව මෙට්‍රික් ටොන් 180,000ක් අවශ්‍යතාවයක් තිබෙන. ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙට්‍රික් ටොන් 90,000ක්, කර්මාන්ත සඳහා මෙට්‍රික් ටොන් 90,000ක් වශයෙන් මේ වර්ග කළ හැකි බව තමයි සඳහන් කරලා තියෙන්නේ. එවිට අපේ රට ඇතුලේ පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමාණවත් නොවන නිසා මේ සෑම වර්ෂයකදීම පොල් තෙල් මෙරටට ආනයනය කරලා තිබෙනවා. පසුගිය රජය ඔබතුමන්ලා බාර ගන්න අවස්ථාවේදී පොල් තෙල් මෙට්‍රික් ටොන් ආනයනය කරලා තියෙනවා 52,790ක් ආනයනය කරලා තියෙනවා. ඒ අවුරුදු වල ඇතැම් අවුරුදු වල 12 10 දක්වා පොල් තෙල් ආනයනය අඩු වෙලා තියෙන්නේ ෆාම් ඔයිල් ආනයනයට වැඩි ඉඩ ප්‍රස්තාවක් ලබා දීලා තියෙනවා. එතකොට පොල් තෙල් වෙනුවට වැඩි වශයෙන් ලංකාවට ආනයනය කරලා තියෙන්නේ ෆාම් ඔයිල්. දැන් මේ පොල් තෙල් ආනයනය කරන විට සමස්ත පොල් නිෂ්පාදනයේ අපේ රටේ පසුගිය කාල පරිච්ඡේදය තුල කඩා වැටිලා තිබෙනවා. ඒ කියන්නේ පසුගිය රජයේ තිබෙන විට 2014 දී 1025 මෙට්‍රික් ටොන් ආනයනය කරලා තියෙන්නේ යාපාලන ඔබතුමන්ලාගේ රජය යටතේ ආනයනය කරලා තියෙනවා 9921. 1867කින් ආනයනය කළ ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කාල පරිච්ඡේදය තුලදී. ඒ නිසා පිරිසිදු නොකර පොල් තෙල් ආනයනය කළ ඇති බව රජය පිළිගන්නේ දෙයි. ඔව් රජය තමයි මේ ප්‍රථමයෙන්ම පරීක්ෂා කළේ 2016 දී එවකට පැවතුන රජයේ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. කලවම් කරපු තෙල් පිළිබඳ අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරලා 2016 දී ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා කලවම් කරපු තෙල් වර්ග ගෙනීම සඳහා නීතිමය ඉඩ ප්‍රස්තාවක් ලබලා දීලා තියෙන්නේ 2016 ගැසට් නිවේදනයේ මගින්. අපි ඒ ගැසට් නිවේදනයේ අවලංගු කරන්නට කියලා නියම කළා. ඊට පස්සේ ඊයේ දිනේ සිට ෆාම් ඔයිල් විදේශවලින් ආනයනය කිරීම තහනම් කරනු ලැබුවා. ඒ වගේම මෙරට නිෂ්පාදනය කරන කටුපොල් වගාව ගබඩා කරලා තිබුණා. අධිකරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලි තීන්දුවක් ගත්තා. මේ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළා. ජල පෝෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ ජාතික වගකීම ඉෂ්ට කරනවා කියලා. රජයේ මුකුත් ආනයනය කරන්නේ නැහැ රාජ්‍ය ආයතන. හැමදා ලංකා ඉතිහාසයේ මේ භාණ්ඩ ආනයනය කරන්නේ ආනයනකරුවෝ. ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් ඒ කරන අය අධීක්ෂණය කිරීමේ කටයුතු රජය කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.